ආගමන කාලයේ පළවෙනි සිකුරාදා දිනය. අද දින ශුද්ධ සුවිශේෂය ලෙස මාක්තුමාගේ සුවිශේෂය ගෙන හැර දක්වන්නේ උන්වහන්සේ ඔවුන් නමතා ගොස් සකල ලෝකවාසී ජනයාට සුභාසන දේශනා කරන්න. එය අදහ ගන්නා තැනැත්තේ ගැලවීම ලබන සේක. ඒ අදහ නොගන්නා තැනැත්තේ වැරදිකරුවයයි තීන්දුව ලබන සේක. මේ අනුව අද සුද්දේශ්වේශයේ ගෙනහැර දක්වන තවත් කරුණක් වන්නේ පේදුරුතුමා ඔහු ඉදිරි සිටින්නේ ක්‍රිස්තුවරයාණන් බව මුවින් ප්‍රකාශ කරන් ඒ ඔහුගේ හදවතින් තුන් පාරක් ප්‍රකාශ කරනවා මේ ක්‍රිස්තුවරයාණන් නොවන බව. ඒ ජේසුස් වහන්සේ දැන සිටියා. ඒ අනුව උන්වහන්සේ ඔවුන් අමතා මෙසේ ප්‍රකාශ කරනවා. ඔබ මෙලවේ යමක් මුදාලන්නේද ඒ එසේම ස්වර්ගයේ මුදාලනු ලබයි බව ප්‍රකාශ කරමින් ඔහුව පාපයෙන් මුදවාලනු ලබයි. මේ අනුව අප කෙතරම් ආදරේ ප්‍රකාශ කළත් මුව තුළින් ඒ අපින් හදවතින් ප්‍රකාශ කිරීමට ඒට වටිනාකමක් දීමට කොපමණ කාලයක් ගතවන්නේද. මේ අනුව අපිද අපි එකිනෙකාට සමාව දීම මුවගින් ප්‍රකාශ කරන් අපි එකිනෙකාට සමාව දිය යුත්තේ හදවතින්මයි. උන්වහන්සේ මේ සුවිශේෂය තුළින් ගෙනහැර දක්වන්නේ අපි එකිනෙකාට සමාව දිය යුත්තේ හදවතින්ම බවයි. අපි ඒ කොතරම් මුවගින් ප්‍රකාශ කළත් අපි එකිනෙකාට සමාව දීම තුළින් ප්‍රේම කරන බව කොතරම් මුවගින් ප්‍රකාශ කළත් ඒ හදවතින්ම ප්‍රකාශ කරන කල ඒ උන්වහන්සේ පිළිගන්නා සේක. එසේම උන්වහන්සේ අපව උන්වහන්සේගේ මාර්ගයේ එන්නට ගමන් කිරීමට ඔවුන්ගේ ශක්තිය ධෛර්ය ලබා දෙන සේක. ඒ අනුව අද සුද්දේශ්වේශේෂයට අනුව මෙනෙහි කිරීම තුළින් අද උන්වහන්සේගේ ගමන් මාර්ගයේ යෑමට නම් අපේ සමාව නැමැති උතුම් මිනිස් ගුණාංගය ප්‍රගුණ කළ යුතුය. අද ඒ එවැනි ගුණාංගය ප්‍රගුණ කිරීම සඳහා අද දින මෙනෙහි කරමු, යාඥා කරමු. ජේසු පිහිටයි.